30-day challenge day 23 අද ප්‍රශ්නේ බබෙක් ලැබුණට පස්සේ ඒ සියලු වැඩ කටයුතු අම්මට තනියෙන් කරගන්න පුළුවන්ද? Hi, ආයුබෝවන් කියලා දත්තාව ආදරෙන් The Happiness News YouTube channel එකට පිළිගන්නවා. අද කතා කරන්න තෝරගත්ත මාතෘකාව කීප දෙනෙක් මගෙන් ඉල්ලපු දෙයක්. මේක ගැන මම කලිනුත් කතා කරලා තියෙනවා අනිත් වීඩියෝස් වල විශේෂයෙන්ම Q&A live video එකේත් අපි මේක ගැන කතා කරා. ඒ වීඩියෝ එකත් ඔයගලන්ට පාගන්න පුළුවන් මගේ channel එකේ. ඉතින් ඒ වුණාට මේක ගැන ඒ විදිහට ඉල්ලීම් කරලා තිබෙන නිසා මෙහෙම වෙනම වීඩියෝ එකකට අරගෙන ඒක ගැනම කතා කරන එක ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතුවා. විශේෂයෙන්ම ඔයා අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකේ කතා කරන දේවල් ඔයාලට ප්‍රයෝජනවත් වේවි. ඉතින් මේ වීඩියෝ එකේ සී සෙක්ෂන් එක ගැන විතරක්ම නැතුව normal delivery හෝ නැත්තම් මේ කොයි විදිහට බබා හම්බුණත් ඊට පස්සේ වැඩ කටයුතු කරගෙන යන්න කොහොමද පුළුවන් කියන එක ගැන කතා කරන්න මම හිතුවා. සී සෙක්ෂන් සහ normal delivery compare කරලා මම කලින් වීඩියෝ එකක් හැදුවා. ඒක මගේ channel එකේ කරපු පළවෙනි videos වලින් එකක්. ඉතින් ඒක බලුවේ නැත්නම් ඒක අනිවාර්යයෙන්ම බලන්න. ඕගොල්ලන්ට මේ දෙක අතර decide කරනවා නම් වැඩගත් තොරතුරු ගොඩක් ඒකෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි ටිකක් කතා කරොත් මේ C-section and normal delivery එකේ වෙනස, ඒ දෙකේ දැනෙන වේදනාව සහ recovery එක. ඒ කියන්නේ අතතතර පත්තන ගත වෙන කාලය ගැන කතා කරොත් මට normal delivery එක ගැන ඇත්තටම personal අත්දැකීමක් නැහැ. මොකද මගේ බබාලා දෙන්නම C-section වලින් තමයි හම්බුනේ. මගේ කැමැත්තෙන් නෙමෙයි මේ යුණාට ඒක හැම තමයි සිද්ධ වෙන්නේ. ඒ වුණාට මගේ යාළුවන්ගේ අත්දැකීම් සහ මේ පිළිබඳ මං කියවලා අහලා තියෙන දේවල් වලින් දන්න දේ තමයි complicated delivery එකක් නෙවෙයි නා. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී forceps වගේ දාලා ගන්න වෙනවා බබාව. එහෙම නැත්නම් tearing. ඒ කියන්නේ ගොඩක් මහොන් දාන්න තත්ත්වයට එන්න පුළුවන්. එහෙම අවස්ථාවක ඇරෙන්න සාමාන්‍ය delivery එකකදී අම්මගේ recovery එක ගොඩක් හොඳයි C-section එකකට වඩා. මොකද normal delivery එකකදී අම්මා ගොඩක් වේදනාව විඳින්නේ බබා එන කලින්. ඒ විලිරුදාව තියන්නේ බබා හම්බෙන කලින්. බබා හම්බෙනවත් එක්කම ඒ වේදනාව ගොඩක් යටපත් වෙලා ලොකු සැහැල්ලුවක් එක්ක යථා තත්ත්වයට ඉක්මනටපත් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ C-section එකක් ගත්තොත් ඒක ඒකේ අනිත් පැත්ත. प्लान सी सेक्शन नाम इतनी अम्मट बबा हम अम्म किसीम वेदनावाक थीटर के आना बबा किसी वेदना किन्न तो एलियट गाना इट पास अविल्ला वेल आना किसी प्रश्न मगत गुड़ाक मे हिरीवटला शीशीलें इतनी एवनाट वेदनाव टिकट एंड गणी थमा सी सेक्शन के अमार तेरे इवागेम इमर्जेंसी सी सेक्शन का कुना मगे देवनी बबागे एहेम ऐके आने नार्मल डेलीवरी कटे आने गेला अम्म ए लेबर पेन से इंदेला इट पास तीरने सी सेक्शन की बबा गाने के इतने ए अम्मट ए अतगे देखमल बनवा ऐ थिंक ये देखम निशा शरीर विडावट पातला ए अमार गंतीन पुला मट इतने ऐकट लोकू हेतु देवनिक वेदी मंग ऐकट टिका सूदान में मोन दुना ඒ කියන්නේ පළවෙනි එකේ ඉඳන් මං හිතාගෙන හිටියෙම normal delivery එකට යන්න. මං C-section එක ගැන වැඩි කියවන්න හිතන්නවත් ගියේ නැහැ. ඒ වුණාට අන්තිමට C-section එකක් කරන්න වෙලා බබා හම්බුනාට පස්සේ අර වේදනාව එන්න ගත්තට පස්සේ මං ඇත්තටම ඒක ගැන surprise වුණා. මං ඒ වේදනාව ගැන පුදුම වුණා. මොකද අපේ අදහස තියෙන්නේ ඇත්තටම C-section එක වේදනාකාරී නෑ කියලා. ඒකනේ ගොඩක් දෙනා normal delivery එකට යන්න पट बायसेक्षण करना एहम तीरने कट्टे मे वगे वेदना इलाक एवनाट देवनी डिलीवरी अद मैं आयु नॉर्मल ट्राई करा अट मगे मम दिन हिटिया सी सेक्षण अन्नाव तीरना इतना मैं एक सूदान हिटिया वगे मार फाल हिम्मत මොකක්ද මේ මොන දෙන්න තියෙන එක ගැන අදකීමක් තියෙනවනේ දැනුවත් වෙලා හිටියා. ඉතින් ඒකත් එක්ක නිසා වෙන්නේ නැති මට දෙවෙනි එක්ස්පීරියන්ස් එක පළවෙනි එකට වඩා ගොඩක් හොඳ වුණා. ලේබර් මම පැය 12ක් ලේබර් ඉඳලා තමයි ඉමර්ජන්සි C-section එකට ගියේ. මහා පාන්දර තමයි සීසකල්ල බබාව ගත්තේ. ඉතින් ඒව මොනවා වුණත් මගේ රිකවරි එක දෙවෙනි එකේදී ගොඩක් හොඳ වුණා පළවෙනි එකට වඩා. एक मट ओगलांट क्या नॉर्मल डेलीवरी प्लान करा अनिवार्यम सी सेक्शन गना कियवल करला त्यागा एक गना धनवत्ला मुखद आप दंड है मे डेलीवरी कोहम वेद कि नॉर्मल प्लान करा समार सी सेक्शन इतनेकटा इतने एक मून देने कोहम देखिए गना तो अनिवार्यम धनवत्ला ए वगेम बबा लगुनाट पास ओयागे डेलीवरी मेथड मुखाकुना नॉर्मल डेलीवरी का सी सेक्शन डेलीवरी का
කොහොමත් බබා ලැබුණාට පස්සේ පළමු දවස් කීපය ගොඩක් ශාරීරිකව අපහසුතා තියෙනවා. මම කියන්නේ මේ C-section එක නම් ඒකේ ස්කාර් එකේ තියෙන වේදනාවට අමතරව. ඒ වගේම normal delivery එකක් නම් එතන stitches වල තියෙන වේදනාවට අමතරව ඕගලන්ට ඒ පළමු දවස් කීපෙදී ඕගලන් දන්නා bleed වෙනවා. ඉතින් එතනදී ඒකේ අපහසුතා තියෙනවා. ඒ වගේම කිරි දෙන්න ගියාම ब्रेस्ट फीड करने का मूल दवा स्टिके सामान्य अपहसुई मैं पपुव गोडा खरीदना इनमें प्रश्न तीन मैं एक फिल्म वे वीडियो का कल तीन खरीदी मैं इतने ये वीडियो के बल्ले तो एक वेडिटूर अवबोध गाने पुला इतने ये आम तरह पलवे दवा स्टिके मैं बाबा हमने पास्ते आप गर्भाश नवत तिबूत पत्ती मट कंट्राक्टर एक हेकिलना समहरा मेक मेन्स्ट्रुअल क्रैम्स वगैरह पीरियड्स अतिवेन अभ्यसता है इट तद बलैस धनना वगे कियना समहरा मेक लेबर पेन वगेम धनना के मगे अद्कूने लेबर पेन वगे इच्छर फ्रीक्वेंटली हेमती मैंने मे हब विशेष मे कि दिन वेलावल्ट हेम एक हट धनना आर वगेम बड़े तदक ක්‍රෑම්ස් වගේ එනවා මේ ගර්භාෂය හැකිලනකොට. ඉතින් තව වෙනත් ශාරීරික අපහසුතා තියෙනවා. ඇඟට තියෙන විඩාව වගේම ඒ කාලෙට කොන්ස්ටිපේෂන් වගේ එන්න පුළුවන්. ඒ කියන්නේ මේ බඩ වේලලා ඒ ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ওই වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ඉතින් ශාරීරිකව අමාරුයි. ඒ වගේම මානසිකව ගත්තත් ඉතින් මේ අලුත් බබෙක් ලැබිලා ජීවිතය තනිකර වෙනස් වෙලා ඉතින් ඒකට හැඩ ගැහෙන්න ඒ බබා රැක බලා ගන්න එක ගැන පොඩි බයක් පීඩනයක් තියෙන පුළුවන්. ඉතින් ඒ වගේ දේවලුත් එක්ක මේ පළවෙනි දවස් කීපය ඇත්තටම ටිකක් පීඩාකාරී ඇත්තම කියනවා නම් ඒ වුණාට කියන්න තියෙන්නේ ඒක දවසින් දවස හොඳ අතට හැරෙනවා. ඒ කියන්නේ එන්න එන්න මේ ශාරීරික අපහසුතා අයින් වෙලා යනවා. ඒ වගේම මානසිකවත් ඔයා මේවට හුරු වෙනවා. මේක හොඳ අත්දැකීමක් වෙනවා. ඉතින් අර පළවෙනි දවස් ටික තමයි මේ විදිහට ඒක get through කරගත්තම ඊට පස්සේ එන්න එන්න මේක හොඳ වෙනවා කියන එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හැබැයි ඒ පළවෙනි දවස් ටිකේ ඔයාට මේකට හැඩ ගැහෙන ඉඩ දෙන්න. ඔයාට ශාරීරිකවත් මානසිකවත් මේ අලුත් අත්දැකීමට හැඩ ගැහෙන ඔයාට ඉඩකඩ ලබා දෙන්න. ඒ කාලය ඇතුළතල වෙන වෙන ස්ට්‍රෙස්ස් වෙන වෙන දේවල් වගේ ඔළුවට දාගන්න එපා. ඉතින් ඒක නිසා අර ප්‍රශ්නට මට දෙන්න තියෙන පිළිතුර නම් බබා හම්බුනාට පස්සේ කොයි විදිහට බබා හම්බුනා බබාගේ වැඩ කටයුතු අනිවාර්යම ඔයාට තනියෙන් කරගන්න පුළුවන්. බබාගේ වැඩ කටයුතු පුළුවන් තරම් ඔයා තනියෙන් කරගන්න එක තමයි හොඳම දේ. බබාගේ වැඩ කියලා කියන්නේ බබාගේ නැති මාරු කරන එක. අනිවාර්යයෙන්ම යාට කිරි දෙන එක පෑන් දෙකෙන් දෙකට වගේ කිරි දෙන්න ඕනේ. සහ එයාව නාවනක පවා තනින් කරගන්න පුළුවන්. ඒ වැඩවලටත් හැබැයි C-section එකක් කරත් normal delivery එකක් වුණත් ඉතින් පළවෙනි දවස් ටිකේ ඒ වැඩවලට කවුරු හරි ළඟ ඉන්න එක හොඳයි. විශේෂයෙන්ම ඔයාගේ husband හරි ඔයාගේ අම්මා හරි. හැබැයි ඊට වඩා පිරිසක් ඔයා ළඟ ඉන්නේ නැති තරමට තමයි හොඳ. මොකද ඔයාටත් rest එක ඕනේ. අනිවාර්යයෙන්ම ඔයාගේ ශරීරයට ඔයාටත් මානසිකව මේ හොඳ විවේකයක් ඕනේ. ඒ වගේම ඔයාගේ බබාට ගොඩක් පිරිසකගේ ඇසුර සුදුසු නැහැ. යාට ඒ ශබ්ද බද්ද හුරු නැහැ. ඒ වගේම යාගේ ප්‍රතිශක්තිය ගොඩක් අඩු නිසා මේ ගොඩක් කට්ටියට නිරාවරණය වෙන එක යාට සුදුසු නැහැ. ඉතින් ඒක නිසා ළඟම කෙනෙක්ව තියාගන්න ඔයාගේ උදව්වට විශේෂම C-section එකක් කරා නම් එහෙම සමහර විට බබාව ළඟට ගන්න බබාව කොටගෙන තියන්න ඒ වගේ දේවල් වලට උදව් ඕන වෙන පුළා. ඉතින් එහෙම පොඩි පොඩි දේවල් වලට උදව් ගත්තට අනිවාර්යම බබාගේ වැඩ කටයුතු ඔයාට තනියෙන් කරගන්න පුළුවන්. හැබැයි ඊට අමතරව ගෙදර දොරේ අනෙකුත් රාජකාරි ගැන මේ කාලේ හිතන්න යන්න එපා. විශේෂයෙන්ම උයන පිහන දේවල්, බබාගේ රෙදි හොදන දේවල්, ගෙදර අස්පස් කරන දේවල් ඒවා ගැන නම් මේ කාලේ වද වෙන්න යන්න එපා. ඒ වැඩත් තනියෙන් කරගන්න පුළුවන් කියලා අහුවත් නම් මට දෙන්න තියෙන පිළිතුර නැහැ. පළවෙනි දවස් කීපය තුළ ඒ දේවල් කරන්න යන්නවත්, ඒ දේවල් ගැන වද වෙන්නවත් යන්න එපා. විශේෂයෙන්ම C-section එකක් කරපු එක්කෙනෙක් නම් ඕගොල්ලන්ට වෛද්‍යවරයාම උපදෙස් ලබා දෙනවා පරිස්සම් වෙන්න ඕන විදිහ ගැන. මොකද මේක සුළුවට තකන්න එපා. මේක major surgery එකක්. මේක අපි හිතනවට වඩා බරපතල surgery එකක්. ඉතින් ඒකෙන් පස්සේ ඔයාගේ ශරීරයට ඒ අවශ්‍ය ඒ recovery එකට අවශ්‍ය කාලය ඒ rest එක ලබා දෙන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් එතනදී ඔයාලට විශේෂයෙන් කියනවා බර උස්සන්න එපා කියලා. බබාගේ බරට වඩා බර දෙයක් උස්සන්න එපා කියලා. කියන්නේ බබා විශ්වයට කමක් නැහැ. බබාව වඩාගෙන හිටියට මෙහෙම තියන් හිටියට කමක් නැහැ. හැබැයි ඊට වඩා බර දෙයක්. කියන්නේ ලොකු බබෙක් එහෙම ඉන්නව නම් එයා වඩා ගන්න එක සුදුසු නැහැ. ඒ වගේම නිතර පඩි පෙල් නගින එක බහින එක වගේ සුදුසු නැහැ. පුළුවන් තරම් දඟලන්නේ කරන්නේ නැතුව එක තැන ඉඳගෙන
वाला सामीपेन इन इतनी बबाग वेन कटो अर की करगा हेब वेन वेन देवा खरा गिहिला मे तुवाल पारगन तव तव प्रश्न करगा ඒ සතියක් දෙකක් වගේ ඒ වෙනුවෙන් දීලා ඉක්මනට රිකවර් වෙන එක තමයි සුදුසුම දේ. මොකද සමහර අය කියනවා නෑමට අමාරුවක් නෑ කියලා මුල දවස්වල හිතන්න පුළුවන්. ඒ මොකද ඔයාට හෙවි මෙඩිකේෂන් දීලා තියෙන. කියන්නේ මේ පේන් කිලර්ස් දීලා තියෙන. ඉතින් එතකොට දැනෙන්නේ නැහැ අර වේදනාව. ඒ වුණාට වේදනාව දැනෙන්නේ නැති වුණාට ඔයාගේ ශරීරයේ මේ ලොකු සර්ජරි එකක් කරලා තියෙන කියන එක අමතක කරන්න එපා. ඉතින් මගේ අත්දැකීම ගැන කියනවා නම් දෙපාරම බබා හම්බල ගෙදරට පස්සේ ඒ දවසේ මම ඒ පඩිපෙළ නැගලා අපේ කාමරේට ගියා. ඒ වුණාට ඊට පස්සේ ආයෙ පඩි නැගින්න බහින්න ගියේ නැහැ. මගේ කැමරක පවා උඩ තට්ටුවට ගෙනත් දුන්නා මගේ හස්බන්ඩ්. බබාගේ වැඩ කටයුතු ඔක්කොම මම තනියෙන් කරගත්තා. ඒ කියන්නේ බබාව නැපි චේන්ජ් කරන එක, නිදි කරන එක, ඒවා කිරි දෙන එක අනිවාර්යයෙන්ම, ඒ වගේම නාවන එක. පළවෙනි දවසේ ඉඳන් මගේ බබාව නෑවුවේ මමමයි. ඒක සී සෙක්ෂන් එකක් කරාම ආඩ බිම ඉඳගෙන ඒක කරන්න බෑ. හැබැයි මේසයක් උඩ වගේ ටම්ප එක තියාගෙන ඒ නාවන එක කරත හැකි. නාවන එක ගැනත් මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් බලන එක ඔයගලන්ට ප්‍රයෝජනවත් වේවි. ඉතින් කොහොම හරි ඒ වගේ බබාගේ වැඩ කටයුතු මම තනියෙන් කරන අතරතුර ගෙදර දොරේ වැඩ කටයුතු අනිත් අය බලාගත්තා. විශේෂයෙන් දෙවෙනි කෙනා හම්බුනහම ලොකු බබාගේ වැඩ කටයුතු ගොඩක් දේවල් සිද්ධ වුණේ මගේ හස්බන්ඩ් යතින්. ගෙදර උයනේ පිහිනේව සිද්ධ කරන්න අපේට උදව්වට ඉන්න ආන්ටි ඉන්නා. ඉතින් මම ඒ කිසිම දෙයක් ගැන පළවෙනි සති දෙක ඇතුළේ වරුණ නැහැ. පළවෙනි සති දෙක ඇතුළේ අම්මට පැවරණ කාර්යය තමයි අම්මගේ පෝෂණය ගැන හිතන්න ඕනේ. මොකද බබෙට කිරි දෙන නිසා හොඳට කන බොන එක වැදගත්. ඒ වගේම ඊළඟ දේ තමයි බබාට හරියට කිරි ටික දෙන එක. පැය දෙකෙන් දෙකට ඒ ડોක්ටර් කියන විදිහට කිරි දෙන්න ඕනේ. එතකොට තමයි බබාගේ ඒ බර, මොකද මේ මුල් සති කිපේ බබාගේ බර ඒ નિયમિત විදිහට වැඩි වෙන එක ගොඩක් වැදගත්. ඉතින් ඒක වෙනුවෙන් අම්මා කැප වෙන එක සහ අම්මගේ සහ බබාගේ දෙන්නගේම රිකවරි එකට ඉඩ ලබා දෙන එක තමයි පළවෙනි සති දෙකේ අනිවාර්යම කරන්න ඕන දේ. ඊට පස්සේ සමහරව මගෙන් තව ඇහුවා මේ සී සෙක්ෂන් එකේ මැහුම් වේලෙන්නේ කොහොමද, මැහුම් කැඩෙනවද, බරෙස්සුවත් ඔය වගේ. ඉතින් මෙහෙමයි, දැන් සී සෙක්ෂන් වලදී කරන්නේ අර අර ඉස්සර කාලේ කියන වගේ ගලවන මැහුම් නෙමෙයි, දැන් කරන්නේ දියවන මැහුම් කියන එක. මම විශ්වාස කරනවා දැනට හැම රෝහලෙම වගේ කරන්නේ ඒ විදිහට කියලා. ඉතින් කොහොම හරි ඔයාගේ සී සෙක්ෂන් එක කරාට පස්සේ ඒ ස්කාර් එකට කියා කරන්න කොහොමද, ඒක පරිස්සම් කරගන්නේ කොහොමද කියන එකට ඔයාට ඔයාගේ දොස්තර සහ ඒ නර්ස්ලා ඔයාට ඉන්ස්ට්‍රක්ෂන්ස් ලබා දෙනවා. ඒ කියන්නේ මගේ අත්දැකීම නම් දෙවිධයක්. ඒ කියන්නේ මගේ පළවෙනි සී සෙක්ෂන් එක කරපු ඩොක්ටර් වෙනස්, හොස්පිටල් එක වෙනස් දෙවෙනි එකට වඩා. ඉතින් පළවෙනි කේදී නම් සී සෙක්ෂන් එක කරාට පස්සේ මේකට මේ වෝටර් ප්‍රූෆ් ප්ලාස්ටික් එකක් අලවලා තිබ්බා. එතකොට ඩොක්ටර් කිව්වා මට නාන්න කරන්න පුළුවන්, මේකට වතුර යන්නේ නැහැ, වතුර යන්නේ නැති වෙන තියාගන්න ඕනේ කියලා. ඒ වුණාට දෙවෙනි එකේ කරේ පැය කීපකින් පස්සෙම ප්ලාස්ටික් ගැලෙව්වා. ඒ කියන්නේ හොඳට කායක පේන්න තිබ්බා. ඒකට වතුර වටවට කමන්නේ නැහැ, හොදලා අරින්න. ඊට පස්සේ හොඳට තෙතමාතු කරන්න කියලා තමයි දෙවෙනි ඩොක්ටර් මට කිව්වේ. ඉතින් ඒ විදිහට ඔයාගේ ඩොක්ටර් ඔයාට හරියට ඉන්ස්ට්‍රක්ෂන්ස් ලබා දෙයි. ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඒ විදිහට පිළිපදින්න, ඒ වගේම ඔයාට දෙන බෙහෙත් හරියට පාවිච්චි කරන්න, කායකට ගන්න බෙහෙත් දෙනවා, ඇන්ටිබයොටික්ස්, ඒ වගේම බොන්න ඇන්ටිබයොටික්ස් සහ පේන් කිලර්ස් දෙනවා. ඉතින් මේවා හරියටි පාවිච්චි කරන්න. එතකොට ඔයාට අපහසුකම් තොරව ඔයාගේ දවසේ කියන්නේ බබත් එක්ක ඒ කරන වැඩ ටික කරගන්න පුළුවන්. ආයෙත් කියනවා එතනින් එහාට අනිත් දේවල් ගැන වද වෙන්න යන්න එපා. එතකොට සති 6ක් විතර ගියාම තමයි ආයෙත් ඩොක්ටර්ගේ අපොයින්ට්මන්ට් එක තියෙන්නේ. ඩොක්ටර් ආපහු එන්න කියලා කියනවා. එතකොට ඇතුළත් ස්කෑන් කරලා බලනවා ඔයාගේ කොහොමද රිකවරි එක කියලා. එහෙම බලලා ඩොක්ටර් කියනවා ආ දැන් ප්‍රශ්නයක් නැහැ, දැන් හැමදේම සාමාන්‍ය කියලා. ඔන්න ඊට පස්සේ ඔයාට පුළුවන් ආපහු එක්සර්සයිසස් කරන්න සහ ඔයාගේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන්න පුළුවන්. ඊට කලින් ටිකක් පරිස්සම් වෙන්න, ඕනවට වඩා ස්ට්‍රෙස් කරන්න යන්න එපා. පළවෙනි සති දෙක විශේෂයෙන්ම මේ සති දෙක ඔයාට සහ බබා වෙනුවෙන් ඒ කාලේ වෙන් කරගන්න, අනම්මනම් ගැන හිතන්න ස්ට්‍රෙස් වෙන්න යන්න එපා. මොකද ඔයාගේ මේ ශරීරය කරේ ලොකු දෙයක්. මාස 9ක් තිස්සේ මේ බබෙක්ව දරාගෙන ශරීරයේ ගොඩක් දේවල් විඳ දරාගත්තා. ඒ වගේම ඩිලිවරි එක ලේසි වෙන්නේ නැහැ. සී සෙක්ෂන් උනත්, නෝමල් ඩෙලිවරි උනත් ඔයාගේ ශරීරය ගොඩක් මහන්සි වුණා. ඉතින් ඒකට ඒ රිකවර් වෙන්න ආපෝ යථාර්ථයට පත් වෙන ඒ අවශ්‍ය කාලය ලබා දෙන, ඒ අවශ්‍ය රෙස්ට් එක ලබා දෙන්න, ඒ වගේම මානසිකව මේ හැම දෙයකටම සූදානම් වෙන්න, මේ ජීවිතයට හැඩගැහෙන්න ඔයාට කාලය ලබා දෙන්න. පළවෙනි දවස් ටිකේ, පළවෙනි සති දෙකේ වෙන කිසිම දෙයක් ගැන වොරි වෙන්න යන්න එපා.
එතකොට මම දන්නා මේ ප්‍රශ්න අහන ගොඩක් අම්මලා මේ අපේ රටින් පිට ඉන්න අය. ඉතින් එහෙම අයට කියන්න තියන්නේ ගොඩක් අය අම්මලාව ඒගොල්ලන්ගේ අම්මලාව ගෙන්න ගන්න මේ වගේ අවස්ථාවන් වලදී උදව් කරගන්න. හැබැයි දැනට පවතින තත්ත්වෙත් එක්ක ඒකත් කරන්න අපහසු අය ඇති. ඉතින් එහෙම අයට කියන්න තියන්නේ පුළුවන් තනියෙන් වැඩ ටික කරගන්න පුළුවන්. මොකද පිට රටවල් වල නම් අනිවාර්යයෙන්ම හස්බන්ඩ්ටත් නිවාඩු හම්බුනාන ගොඩක් විට. ඒතකොට හස්බන්ඩ් ළඟ ඉන්නවා නම් මේ හස්බන්ඩ් අවශ්‍ය කරන ටික ඔයාට ළඟට කරලා දෙනවා නම් ඔයාට බබාගේ කටයුතු තනියෙන් කරගන්න පුළුවන්. හැබැයි ඔයගලගේ ආහාර වේල සහ ගෙදර අනෙකුත් වැඩ කටයුතු වලට උදව් අවශ්‍යයි. හස්බන්ඩ් ඒ දේවල් කරන්න පුළුවන් නම් කමක් නැහැ. නැත්නම් ඒකට සුදුසු විදිහට arrangement තියාගන්න. इतने मे वीडियो के ओगोलांट मे प्रश्न हमें पीड़ित लग विश्वास करेंगे मवा सूदान मीन बलाखेना मंग ए सदा ओगोलांट हदती सुब पदना इतम डिलीवरी एक्सपीरियंस सह इतम पोस्ट डिलीवरी एक्सपीरियंस लबन के लिए मम प्रार्थना करना मे वीडियो का प्रयोजन अनिवार्य लाइक लबादी कमेंट सदान करेंटा थमेम तब वेदगा वीडियो है कि सतरेंगे ना बाय।